කවුරුද්දන්නවා අද මාර්තු 24 වෙනිදා ඒ කියන්නේ ගොක් කිරිදා සුද්ධ වූ සතිය ආරම්භ වෙන්නේ අද ලබන පාස්කු ඉරිදා නිමිති කොටගෙන සුද්ධ වූ සතිය ආරම්භයේදීම මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා බෝම්බයක් අතහැරලා තියෙනවා පාස්කු පහරේ කියලා කියන්නේ මෙරටේ ජීවිත සිය ගාණක් බිලිගත්ත ඒ වගේම දහස් ගාණක් ජීවිතවලට විශාල හානි පමනෝපු ඛේදනීය සිදුවීමක් ඛේදවාචකයක් ඒ වගේම අපේ ලංකාවේ දේශපාලනයේ හැරුම් ලක්ෂයක් ඇති කරන්නත් බලපෑවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඒ බෝම්බ ප්‍රහාරය ඇති වෙන වෙලාවේ රටේ ආරක්ෂක ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වගේම ජනාධිපතිවරයා ඔහු ඒ කියන්නේ රටේ සේනාධිනායකයාත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පාස්කු ප්‍රහාරය අපේ රටේ දේශපාලනයේ හැරුම් ලක්ෂයක් බවට පත් වුනේම ඉතා පැහැදිලිව මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ජනතාව තුළ කැළඹීමක් ඇති වුණා පසුකාලීනව මේ පාස්කු ප්‍රහාරය දේශපාලන බලය ලබා ගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් කියන එක ඉතා පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විවිධ පරීක්ෂණ පැවැත්තුණා විවිධ අයට චෝදනා එල්ල වුණා නමුත් අද වෙනකන් මේ පාස්කු ප්‍රහාරය පැහැදිලිවම සැලසුම් කරේ ක්‍රියාත්මක කරේ කවුද කියලා ආණ්ඩුවේ ආරක්ෂක අංශ නිවැරදිව හෙළදරව් කරගෙන නැහැ ඒ පිළිබඳ නඩු විභාගයක් නඩු විභාගය යනවා නමුත් ඒ කවුද මෙය ක්‍රියාත්මක කරේ කියන එක තවමත් පැහැදිලිව හෙළදරව් කළා නැහැ දෙවැනි තත්වයක් යටතේ තමයි හිටපු පොලිස් ඇමතිවරයා සරත් වීරසේකර මහත්තයත් ඒ දවස්වල එක එක්කෙනා පිළිබඳව කිව්වා නමුත් ජනතාව තේරුම් අරන් තියෙනවා මේක ඉතා පැහැදිලිවම දේශපාලන බලය සඳහා කරන ලද දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එක. ඉතින් මේ ගොක්කිරිද ආරම්භයක් එක්කම මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පෙරේදා කරන ප්‍රකාශය තාම පරපතලයි. ඒ මොකද ඔහු තමයි හිටපු ආරක්ෂක ඇමතිවරයා. ඔහු තමයි මේ වෙලාවේ හිටපු සේනාධිනායකයා. ඒතර මෙච්චර කාලයක් ඒ පිළිබඳව එළිදරව් කරන්නේ නැතුව හිටපු ගමන් හදිස්සියේ ඔහුම කියනවා පාස්කු ප්‍රහාරයේ සිදු කළේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ හැබැයි මම දන්නවා කවුද මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කළේ කියලා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පෙරේදා කිව්වේ ඔහු ඉතා පැහැදිලිව මේ ප්‍රහාරයේ ක්‍රියාත්මක කළේ කවුද කියලා දන්නවා කියලා. එතකොට මෙතරම් ඛේදවාචකයක් ඇති කරපු මේ සිද්ධිය පිළිබඳව හිටපු ආරක්ෂක ඇමතිවරයා සේනාධිනායකයා විදිහට මේ තොරතුරු වසන් කරගෙන ඉඳීම බරපතල වරදක් බරපතල අපරාධයක්. පස්සේ ඊයේ එතුමා කියනවා මේ සති 3කට කලින් එතුමට කවුදෝ කෙනෙක් තොරතුරක් දුන්නලු. මේ හිටපු ජනාධිපති කෙනෙක් වගකීම් විරහිත විදිහට කිසිඳු සැලකිල්ලක් නැතුව කරන ලද ප්‍රකාශ මේම. නමුත් මේ ජීවිත ගාණක් බිලිගත් පාස්කු ප්‍රහාරය වගේ බරපතල සිදුවීමක් එහෙම සැහැල්ලුවෙන් සලකන්න බෑ. මොකද ඔහුට වගකීමක් තියෙනවා. ඇත්තටම ඒ පිළිබඳ දන්නවා නම් මේ පිළිබඳව අදාළ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. ඉතින් මහනුවර ආගමික උත්සවයකට ගිහිල්ලා ඒ ආගමික උත්සවය අවසන් කළා මාධ්‍යයට වොයිස් කට් එකක් දීලා පාස්කු ප්‍රහාරය කරේ කවුද කියලා මම ඔක්කොම දන්නවා කියලා ඕනනම් කැමති මං ඒක ගිහිල්ලා රහසිගතව කියන්න කියලා කියන එක මගේ වගකීවුතු හිටපු ජනාධිපති කෙනෙක් විදිහට හිටපු ආරක්ෂක ඇමතිවරයෙක් විදිහට අදත් පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට කරන ලද ඉතාම බරපතල ප්‍රකාශයක්. මොකද ඔහුට එහෙම කියන්න බැහැ. ඔහු වගකීම් සහගතව ප්‍රකාශ නිකුත් කළ යුතුයි. ඔහු නිකම්ම නිකම් පුද්ගලයෙක් නෙමෙයි. ඇත්තටම ඔහු ඒ තොරතුරු දන්නව නම් මාධ්‍ය වලට වොයිස් කට් දෙන්න කලින් ඔහු කළ යුතු තිබුණේ CID එකට ඒ පිළිබඳව කට උත්තරයක් ලබා දෙන එක.
එහෙම නැත්නම් එතුමා කියන විදිහට ඒ අදා අදාළ කරන අධිකරණයේ විනිශ්චයකාරවරුන් ළඟට ගිහිල්ලා රහසිගතව දෙන්න ඕන නම් ඒ රහසිගතව එතුමට ඒ තොරතුරු දිය යුතු තිබුණා දිය හැකිව තිබුණා දැන් එහෙම මොකක්වත් කරන්නේ නැතුව මාධ්‍ය වලට අවිල්ල කියනවා මට එහෙම ඕනි නම් මට එහෙම එන්න පුළුවන් කියලා ඉතින් මේක වගකීම් විරහිත ප්‍රකාශයක් මේ පාස්කු ප්‍රහාරිත සැහැල්ලුවෙන් සැලකපු ප්‍රකාශයක් ඉතින් අපි දකින්නේ මෛත්‍රීපාල සිරිසේන වගේ ජන හිටපු ජනාධිපති කෙනෙක් නොකලිය යුතු ප්‍රකාශයක් මේ කළේ ඔහු දන්නවා නම් ඔව් ඇත්තටම පැහැදිලිව ගිහිල්ලා එක්කෝ අපරාධ ප්‍රේක්ෂණ දෙපාර්තමේන්තුවට එව නැත්තම් ඔය කියන ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ට ඒ තුරුතුරු සියල්ල ලබා දිය යුතුව තිබුණා ඒ උට ඒ පිළිබඳ දැනුමක් තිබිය යුතුයි ඔහුට ඒක කරන්න බැරි නම් නීතිඥවරු හරහා ඒක කරන ආකාරය අහගෙන දැනගෙන කළ යුතුව තිබුණා මේ පොඩි බබෙක් නෙමෙයිනේ මජ්ජපාල සිසේන කියන්නේ මේ රටේ දෙකෝටි 20 ලක්ෂයක් ජනතාව පාලනය කරපු රටේ නායකයෙක් ඉතින් එවැනි නායකයෙක් මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා මේ ඕනි නම් මං ඇවිල්ලා කියන්න එහෙම කියන එකම විහිළු සහගත ප්‍රකාශයක් ඒ නිසා අපි කියනවා වහාම ඒ ප්‍රකාශය මත පදනම්ව ගත හැකි ගත යුතු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම කඩිනමින්ම ගත යුතු තියෙනවා ඒකට කිසිදු ආකාරයක කල්මැරීමක් කළ යුතු නැහැ මොකද එක දවසක් කො පහු කරනවා කියන්නේ ඒ සිද්ධිය හැල්වෙන් සැලකීමක් ඒ නිසා රජයේ වගකීමක් පොලිස් අමාත්‍යවරයාගේ වගකීමක් වහාම ඒ පිළිබඳ කඩිනමින් මැදිහත් වීමක් කරන එක නමුත් තවමත් අපි දකින්නේ නැහැ දැන් දවස් දෙකක් වෙනවා ඒ ප්‍රකාශය කළා තවමත් කඩිනම් ප්‍රවේශයක් ඒ සඳහා අරගත්ත බව පේන්නේ නැහැ සබ් ඔහු මේ පිළිබඳව දන්නවා නම් දැනගෙන හිටියා නම් ඒ කරුණ සැඟවා සැබීම බරපතල වරදක් බරපතල අපරාධයක් මොකද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බලාගෙන ඉන්නෝ ඇත්තටම පාස්කු ප්‍රහාරය කරේ කවුද කියලා දැනගන්න ඉතින් ඔහු කියනවා නම් ඔහුට තවත් පුද්ගලයෙක් කිව්ව සති තුනකට කලින් කියලා දැන් ඒක හංගන්න දෙයක් නැහැ ඒ කියපු පුද්ගලයා කවුද ඒවා කියන්න උසාවියට ඒ ප්‍රහාරය කරේ කොහොමද මොකද ඒකේ යටි අරමුණු ඒ දේශපාලන අරමුණ මොකක්ද ඒවා පැහැදිලිව දැනගත යුතුයි මේව රහස් වෙන්න බෑ මොකද පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ ජනතාව බිලිගත්ත විතරක් නෙමෙයි ජනතාවගේ ඉරණම සම්පූර්ණ වෙනස් කරපු ඛේදනීය සිදුවීමක් ඒ නිසා ඒක රහසිගත සිද්ධියක් වෙන්න බෑ රහසිගත වෙන්න බෑ ඒක මේ රටේ ජනතාව දැනගත යුතුයි ඒ නිසා අපි එතුමාටත් බල කරලා කියනවා මේව රහස් විදිහට තියාගෙන ඉන්න හදන්න එපා තමන් කිව්වනම් ඒ ප්‍රකාශේ වගකීම් සහගතව එවෙනියුම් වහාම කටයුතු කරන්න එවෙනියුම් මැදිහත් වෙන්න ආණ්ඩුව වහාම මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වලා අදාළ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වහාම ගන්න කවුරු හරි පුද්ගලයෙක් කිව්වා මේක කරා කියලා හැබැයි ඒක නෙමෙයි පෙරේදා කිව්වේ පෙරේදා හු කිව්වේ මම දන්නවා මේක කරේ කවුද කියලා මම දන්නවා කියලා හැබැයි ඊය ඇවිල්ලා කියනවා නෑ මට තව කවුරු හරි කිව්වා කියලා මේකෙම තියෙනවා පරස්පරයක්. තේහෙම වෙන්න බෑ. මේක බරපතලයි. මේක සාහසිකයි. එනිසා වහාම මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වලා වහාම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවටපත් වෙච්ච වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට විය යුතුයි. ඒ වගේම මේ රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට විය යුතුයි. ඇත්ත දැනගත යුතුයි. ඒ ඇත්ත දැන ගැනීම වෙනුවෙන් සාධාරණ ඉටු කිරීම වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ඇමතිවරයා හිටපු සේනාධිනායකයා ජනාධිපතිවරයා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ලද මේ ප්‍රකාශයේ පිළිබඳ වහාම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගණගෙන රජයක් විදියට මේ පාස්කු ප්‍රහාරය කරේ කවුද කියන එක මේ රටේ ජනතාවට කඩිනමින් දැනුවත් කළ යුතුයි මේ සුද්ධ වූ සතිය තුල මේ සුද්ධ වූ සති ආරම්භයේදීම ඒක්මනින් අවසන් කළ යුතුයි ලබන පාස්කු ඉරුදින ආරම්භ වෙනවා පාස්කු ඉරුදින උදා වෙනවා ඒ පාස්කු ඉරුදුනට කලින් මේ පිළිබඳව ඇත්ත මේ රටේ ජනතාවට දැනගන්න ඉඩ සැලසීම රජයේ වගකීමක් කියන එක ජාතික ජනබලවේගී විදියට අපි අවධාරණය කරමු